අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සියත මධ්‍යහන පුවත් විකාශය සමගින් මම අංජනා කරුණාරත්න ප්‍රථමයෙන් සිරස්තල ශ්‍රී ලංකාව කොවිඩ් මරණ අතරින් ආසියාවේ 8 වන තැනට මෙරට දෛනික මරණ 3 වන දිනටත් 200 ඉක්මවයි මරණ 212ක් ගත වූ දින 28ට මරණ 4337ක් සමස්ත මරණ 8500 පණි ඊයේ දිනත් ආසාදිතයින් 4500ක් ආණ්ඩුව ලෙට්ටුන්ට හැංගෙන්න ඉඩ ඇරලා මරණ 1114ක් සිදුව ඇත්ති නිවෙස්තුල බව සමන් රත්නප්‍රිය කියයි ලෝකයේ වැඩිම ආසාදිතයින් ඇමරිකාවෙන් වැඩිම දෛනික මරණ මෙක්සිකෝවෙන් මැනින් වෙළඳපොළ අදත් විවෘතයි වෙළඳුන්ගේ පැමිණීමේ අඩුව රට පුරා ආර්ථික මධ්‍යස්ථානවලට අදත් එළවලු තොග රැසක් පාරිසරික වැරදි සිදු කළ සැකකරුවන් 2652ක් අත්අඩංගුවට පොළොන්නරුවේ තවත් වී කිලෝ ලක්ෂ 5ක් සොයාගනි පෙරේදාත් ලක්ෂ 4ක් සියල්ල රාජසන්තකයි ගුරු විදුහල්පති ගැටලුවේ අවසන් විසඳුම හෙට කැබිනට්ටුවට විසඳුම නොලැබුණොත් වර්ජනීය දිගටම දැන් දේශීය පුවත් ඊයේ දින සිදු වූ කොවිඩ් මරණ අතරින් ශ්‍රී ලංකාව ආසියාවේ 8වන ස්ථානයට පැමිණ තිබෙනවා ඒ වර්ල්ඩ්ඕමීටර්ස් වෙබ් අඩවියට අනුවයි ඊයේ දිනේ මෙරටින් වාර්තා වූ කොවිඩ් මරණ සංඛ්‍යාව 212ක් මෙරට ඊයේ දින තුල සිදු වූ කොවිඩ් මරණ සමග ශ්‍රී ලංකාව ආසියාවේ 8වන ස්ථානයට පැමිණ තිබෙනවා. ඒ ලෝක කොවිඩ් දත්තසටහන් වන වර්ල්ඩ්ඕමීටර්ස් වෙබ් අඩවියේ සමස්ත කොවිඩ් මරණ අතරින් ශ්‍රී ලංකාව පසුවන්නේ ලොව 55 වන ස්ථානයේ. දෛනිකව 3 වන දිනටත් මෙරට කොවිඩ් මරණ 200 ඉක්මවා ඊයේ වාර්තා වුණා. ඒ මරණ 212ක් ලෙසයි. වයස අවුරුදු 30ට වඩා අඩු පුත්කලින් දෙදෙනෙක් වයස අවුරුදු 30ත් 59ත් අතර පුත්කලින් 37ක් හා අවුරුදු 60ට වැඩි පුත්කලින් 173 දෙනෙකුද මේකේ පුත්කලින් තුල පමණක් මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 4337ක් මේගේ පුත්කලින් අතරින් වැඩි සංඛ්‍යාව වයස අවුරුදු 60 ඉක්ම වූවන් ගත වූ දින 5 තුල පමණක් සිදු ඇති මරණ සංඛ්‍යාව 1023ක් ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 8583 දක්වා ඉහළ ගොස් තිබෙනවා දැන් දිනපතාම මරණ සංඛ්‍යාව 200ට වඩා වැඩි වෙනවා. ඉතින් මේ තත්ත්වය ඇතුලේ මේක කලමනාකරණය නොගත්තොත් රටේ තත්ත්වය ඊටාම බරපතල වෙන බව අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. එතකම මේක පාලනය කරන්න ආණ්ඩුව වැඩ කරනවාද කියන කාරණේ පිළිබඳ බරපතල ප්‍රශ්නයක් සැකයක් අපිට තියෙනවා. ආණ්ඩුව එහෙම කරන බවක් අපිට පේන්නේ නැහැ. දැන් ආණ්ඩුව වෘත්ති සමිතිය වල බලපෑමට ලොක්ඩවුන් එකක් කරා. ඒ ලොක්ඩවුන් එකේ වාසිය ගන්න සම්පූර්ණ කළ යුතු සාධක ටික සම්පූර්ණ කරේ නැහැ. ලොක්ඩවුන් එකේ මූලික හරය වෙන්නේ රෝගීන් සුවයාම රෝගීන් හඹා යන්න කියලා ලෝක සෞඛ්‍ය සංවිධානය කිව්වේ රෝගීන් වෙන් කිරීම වෙන් කරලා අනිත් අයට බෝ වෙන එක නතර කිරීම සහ අමාරු රෝගීන්ට ප්‍රතිකාර කිරීම මේ කාරණා මුකුත් කරන්නේ නැහැ මේ කාරණාව කරන්න නම් PCR පරීක්ෂණ වැඩි කරන්න ඕනේ අපි කොහොම ලක්ෂයක් කරන්න කියලා දවසකට නමුත් මේක කරන්නේ නැහැ අද වෙනකොටත් අපි බැලුවා PCR පරීක්ෂණ ප්‍රමාණය කරන ආසන්න වශයෙන් PCR කරන්නේ මේගොල්ලෝ 18000ක් වගේ ප්‍රමාණයක් PCR 18000ක් කරලා කොහොමද අපි මේ තත්ත්වය තුළ රෝගීන් සොයාගන්නේ කියන කාරණාව පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා ආණ්ඩුව ලෙඩ්ඩු හොයන්න නැතුව ඉන්නවා ලෙඩ්ඩුන්ට හැංගෙන්න ඉඩ ඇරලා තියෙනවා ලෙඩ්ඩුන්ට හැංගෙන්න ඉඩ ඇරලා අමාරුවෙන් එන ලෙඩාට ප්‍රතිකාර කිරීම තමයි ආණ්ඩුවේ සෞඛ්‍ය බලධාරීන්ගේ ප්‍රතිපත්තිය වෙලා තියෙන්නේ මට මතකයි ගිය සතිය අපි දත්ත විශ්ලේෂණය කරලා බැලුවා රෝගීන් 5775ක් මැරෙනකොට 1114ක් මැරුනේ නිවෙස්වල හෝ රෝහලට එන යන අතරතුර ඒ 1114ම ප්‍රතිකාරයක් නොලබා මැරෙන රෝගීන් ඒයාගේ මලමිනියට තමයි PCR කරන්නේ මලමිනියට PCR කරලා කියනවා මෙයාට කොවිඩ් වැරදිලා මැරුණා කියලා ඉතින් මේක ඊටාම බරපතල තත්ත්වයක් මෙලෙස ශ්‍රී ලංකාව තුල කොවිඩ් මරණ දෛනිකව ඉහළ යාම සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සියතට අදහස් පළ කළා මරණ වැඩි වෙලා තියෙන්නේ අවුරුදු 60ට වැඩි එන්නත් එකම ලබා ගත නැති මරණ සංඛ්‍යාව තමයි 180කට වැඩියෙන් තියෙ වාර්තා වෙලා තියෙන්නේ අපි මේ වෙලාවේ සෞඛ්‍ය අමාත්‍යාංශයටත් රජයටත් ඉල්ලා සිටියා මේ අවුරුදු 60ට වැඩි පිරිසේ තම ඉක්මනින් එන්නත් කරන්නට ලක් කරලා ඔවුන් සුරක්ෂිත කරන්න කියලා ඒ වුණාට අපිට දැනට පේන්න තියෙන විදිහට මේ සම්බන්ධයෙන් නිසි වාර්තා ලැබිලා නැහැ සහ ඒ එන්නත් කිරීම සම්පූර්ණ වෙලා නැහැ ඒ හින්දා තවදුරටත් මේ මරණ සංඛ්‍යාව වැඩි වෙමින් පවතිනවා අවදානම් පිළිබඳව සහ ඩෙල්ටා ප්‍රභේද කොයි ආකාරයෙන්ද පැතිරෙන්නේ කියන එක වසංගත රෝග විද්‍යාවේ එකකෙමකින් තහවුරු කළ යුතුයි මේ වෙනකොට වසංගත රෝග විද්‍යාවේ එකකේ කිසිම තොරතුරක් ජනතාවට ලබා දෙන්නේ නැහැ මේ වෙනකොට කිසිම දත්තයක් රජයටවත් ජනතාවටවත් සෞඛ්‍ය අංශයටවත් ලබා නොදීම හින්දා තමයි මේ තරම් බරපතල ගැටලුවක් ඇති වෙලා තියෙන්නේ
මහාධිකරණ විනිසුරු සරත් අබේපිටිය මහතා ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් වැරදිකරු වී මරණ දඬුවම් නියම වී සිටින මොහොමඩ් නෞෆර් හෙවත් පොට්ට නෞෆර් කොවිඩ් වෛරසය ආසාදනය වී මියගොස් ඇති බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. කොවිඩ් වෛරසය ආසාදනය වූ නව රෝගීන් 4582 දෙනෙකු ඊයේ තහවුරු වුණා. ඒ අනුව වෙනට සමස්ත කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව 421557. දඹාන ආදිවාසී ගම්මානයේ ඊයේ දින සිදුකරන ලද ඇන්ටිජන් පරීක්ෂණ 115කින් 44 දෙනෙකු කොවිඩ් රෝගීන් බවට තහවුරු වී තිබෙනවා. ආසාදිතයින් අතර ආදිවාසී නායකතුමන්ගේ බිරිඳ හා සහෝදරියක්ද වෙනවා. මේ අතර කොවිඩ් මර්ධන එන්නත් කරන වැඩසටහන යටතේ ඊයේ දින කොවිෂීල්ඩ් එන්නතේ පළමු මාත්‍රාව පුත්කලින් 4528 දෙනෙකුට ලබා දී තිබෙනවා. එහි දෙවන මාත්‍රාව ලබාගෙන ඇති පුත්කලින් සංඛ්‍යාව 679ක්. සයිනෝෆාම් එන්නතේ පළමු මාත්‍රාවද පුත්කලින් 14207 දෙනෙකුට ලබා දී ඇති අතර එහි දෙවන මාත්‍රාව ඊයේ දින ලබාගෙන ඇති පුත්කලින් සංඛ්‍යාව 131544ක්. එසේම මොඩර්නා එන්නතේ දෙවන මාත්‍රාවද පුත්කලින් 36261 දෙනෙකුට ලබා දී ඇති බවයි වසංග රෝග විද්‍යා ඒකකයේ නිවේදනය කළේ. එසේම අදත් එන්නත් කරන කටයුතු සිදුවනවා. ඒ අනුව සයිනෝෆාම් එන්නතේ පළමු හා දෙවන මාත්‍රා කොළඹ දිස්ත්‍රික්කයට අදාළව විහාර මහදේවි උද්‍යානය දියත උයන පරිශ්‍රයේදී ලබාගත හැකි. එසේම යුද්ධ හමුදා විසින් සිදු කරන ජංගම එන්නත් කරන වැඩසටහන දිවයින පුරා අද දිනෙදිත් ක්‍රියාත්මකයි. තොග වෙළඳාම් කටයුතු වෙනුවෙන් මැනින් තොග වෙළඳපළ අදත් විවෘත කෙරුණා. මෙම සතියේ මැනින් තොග වෙළඳපළ විවෘතව පවතින අවසන් දිනය අදයි. නිරෝධායන ඇඳිරි නීතිය උල්ලංඝනය කරන පුත්කලින් සොයා අදත් දිවෙන පුරා මෙහෙම් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල් දුව මහතා පවසනවා. මැනින් තොග වෙළඳපළ විවෘත වීමත් සමග අදත් ගැනුම් කරුවන් රැසක් එහි පැමිණ සිටියා. නමුත් ඊයේ දිනට සාපේක්ෂව ගැනුම් කරුවන් අඩුවෙන් පැමිණ සිටි බවයි අප වාර්තාකරු සඳහන් කළේ. අද දිනේ මැනින් තොග වෙළඳපළේ එළවලු මිලද පහළ ගොස් තිබුණා. පාරිභෝග ජනතාවගේ යම්කිසි අඩුවක් අපිට පේනවා. ඉතින් අද එළවලු මිල අඩු වෙලා තියෙනවා. අද පාරිභෝග ජනතාවට යම්කිසි සහනදායි දිනයක් කියලාද හඳුන්වලා දෙන්න පුළුවන්. පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළඳ සංකීර්ණයටද අද බොහෝ ප්‍රදේශවලින් මාළු තොග ලැබී තිබුණා. සති අන්තයක් වූ අද දිනේ මාළු මිලදී ගැනීමට පාරිභෝගිකයන් විශාල ප්‍රමාණයක් පැමිණ සිටි ආකාරයයි මේ. අමුත්තේගම ආර්ථික මධ්‍යස්ථානය අදාළුවම හතරට විවෘත කෙරුණා. නැවත හෙට සහ අනිද්දා එම ආර්ථික මධ්‍යස්ථානය විවෘත කෙරෙන්නේ නැහැ. අද දිනේ එළවලු කිලෝ 105.6ක් අතර ප්‍රමාණයක් ආර්ථික මධ්‍යස්ථානයට ලැබුණු බව එම ආර්ථික මධ්‍යස්ථානයේ සභාපති සුනිල් සෙනවිරත්න මහතා සඳහන් කළා. ගොයියන් දැනුවත් කරලා තියෙනවා අමුත්තේ විශේෂ ආර්ථික මධ්‍යස්ථානයේ දවස් දෙකකට දරලා වතාව පහනවා කියලා. ඒ දැනුවත් වීම තිබියදී අපි සමහර ගොවියන් තමන්ගේ අස්වැන්න අද උදෑසන නෙලා ගැනීමෙන් පසුව රැගෙන අවස්ථාව තමයි මේ මොහොත වෙන දක්වත් මේ තියෙන්නේ තාම. අද දිනේ රස කිලෝ 5ක් 6ක් අතර ප්‍රමාණය තමුතුන් ආර්ථික මධ්‍යස්ථානය තුල ඇවිත් තියෙනවා. වෙළඳන වෙළඳාඩු ලීස් 200යි කැරට් 120යි බොන්ජි 240යි බීට් 60යි බඩු ගන්න ගොඩක් අඩුයි කට්ටිය නැහැ. කිමිත ප්‍රමාණයකට තමයි වෙළඳ වෙන්නේ. මොකද අරන් ගින් අලෙවි කරගන්න ක්‍රමවේදයක් නැහැ මේ මිනිස්සුන්. වසංගතයේ දරුණු ලෙස ව්‍යාප්ත වන වාතාවරණයක් තුල ඌද ඇතැම් පුද්ගලයන් නිසි පරිදි මුඛ ආවරණ නොපැළඳ සිටින ආකාරයද අපට වාර්තා වුණා. ඇඳිරි නීති කාලය තුල රථ පරීක්ෂා කිරීමද අද දිවයින පුරා සිදු කෙරුණා. නිරෝධායන ඇඳිරි නීතිය සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දුව මහතා පළ කළේ මෙවන් අදහසක්. නිරෝධායන ඇඳිරි නීතිය පැනවීමෙන් පසු මේ දක්වා පුද්ගලයන් 573ක් සහ වාහන 562ක් පමණ අත්අඩංගුවට තිබෙනවා. මේ අනුව නිරීක්ෂණය වන්නේ තවදුරටත් අනවශ්‍ය කාරණා සඳහා සංචරණයන් සිදු කරන පුද්ගලයන් සමාජයේ සිටින බවයි. බස්නාහිර පළාතේ මායිම් ආවරණය වන පරිදි ස්ථාපිත කොට තිබෙන මාර්ග බාධක 13 ඊයේ දිනේදී ක්‍රියාත්මක කරනු ලැබුවා. COVID-19 වෛරසය ශ්‍රී ලංකාව තුළ පැතිරී යාම ආරම්භ වූ කාල සීමාවේ සිට මේ දක්වා පාරිසරික වැරදි සම්බන්ධයෙන් ගරු අධිකරණයේ නඩු පැවරීම් 2590ක් පමණ ශ්‍රී ලංකා පොලිසිය විසින් සිදු කර තිබෙනවා. සැකකරුවන් 2652ක් පමණ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
समस्त ලෝකයේම කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව 21 කෝටි 67 ලක්ෂය ඉක්මවා ගොස් තිබෙනවා. කොවිඩ් ආසාදනය වීමෙන් මේ වන විට මියගොස් ඇති समस्त සංඛ්‍යාව 45 ලක්ෂය ඉක්මවා ඇති බවයි වාර්තා වන්නේ. ඊයේ දිනට පමණක් ලෝකයේ වැඩියෙන්ම රෝගීන් වාර්තා වූ රට අමරිකා එක්සත් ජනපදයයි. එක් දිනක් තුල රෝගීන් 72,785කට වැඩියෙන් වාර්තා වී තිබෙනවා. දිනක් තුල වැඩිම මරණ වාර්තා වන්නේ මෙක්සිකෝවෙන්. ඒ 863. දැන් ලෝක කොවිඩ් තත්ත්වය. වර්ල්ඩ්ඕමීටරේට අනුව දෛනික වැඩිම රෝගීන් අමරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වනවා. ඊයේ දිනේ තුල වාර්තා වී ඇති ආසාදිතින් සංඛ්‍යාව 72,000කට අධිකයි. ලෝක දත්ත සැලකීමේදී ඊයේ දිනේ තුල වැඩිම මරණ වාර්තා වන්නේ මෙක්සිකෝවෙන්. එහි දෛනික මරණ සංඛ්‍යාව 863ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. අමරිකා එක්සත් ජනපදයේ ප්‍රාන්ත තුල කොවිඩ් මරණ සංඛ්‍යාව ඉහළ යමින් පවතිනවා. මලසිරුරු ගොඩගැසෙන මට්ටමකට සමහර ප්‍රාන්ත පත්ව ඇතැයි මාධ්‍ය වාර්තා කරනවා. මේ මරණ බොහොමයකට හේතුව සීග්‍රීන් පැතිරියන ඩෙල්ටා වෛරසයේ බවයි අමරිකා එක්සත් ජනපද බලධාරීන් පවසන්නේ. පසුගිය සතිය තුල ප්‍රාන්ත 14ක සිදු වූ කොවිඩ් මරණ වලින් 50%කටම හේතුව ඩෙල්ටා වෛරසයේ බවයි මාධ්‍ය වාර්තා කළේ. තවත් ප්‍රාන්ත 28ක කොවිඩ් රෝගීන්ගේ 10%ක වර්ධනයක් පෙන්눔 කරන බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ පවසනවා. අමරිකා එක්සත් ජනාධිපති ජෝ බයිඩන් පවසන්නේ වෛරසයේ මූලාරම්භය පිළිබඳව මුල් දත්ත චීනය සංගවා ඇති බවයි. මෙතර ජපානයේ ටෝකියෝහි ආසාදිතින්ගේ සංඛ්‍යාවද ඉහළ ගොස් තිබෙනවා. ඊයේ දිනට පමණක් රෝගීන් 24,200ක් වාර්තා වුණා. ජපානයේ මෙතෙක් සිදුව ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 15,802ක්. ඊයේ දිනෙත් මරණ 54ක් වාර්තා වී තිබෙනවා. ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තය ලොක්ඩවුන් කර ඇති අතර ඊයේ දිනේත් නව කොවිඩ් රෝගීන් 92 දෙනෙකු වාර්තා වී තිබෙනවා. ඕස්ට්‍රේලියාවේ ජනගහනයෙන් 4%කට වැඩි ප්‍රමාණයක් ජීවත් වන්නේ වික්ටෝරියා ප්‍රාන්තයේ. ගෙවුණු වසර තුල වැඩිම රෝගීන් වාර්තා වී ඇත්තේ ඊයේ දිනේ තුලයි. ගුරු විදුහල්පති වර්ජනයට අදට දින 49යි. ගුරු විදුහල්පති වැටුප් විෂමතාව පිළිබඳ කැබිනට් අනුකමිටුව විසින් සකස් කළ වාර්තාව පසුගිය සතියේ රැස් වූ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කෙරුණා. ඒ අනුව එම වාර්තාවේ අවසන් විසඳුම හෙට පැවැත්වෙන කැබිනට් මණ්ඩලයේදී ප්‍රකාශ කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ. මෙහිදී ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා ප්‍රකාශ කළේ හෙට දිනයේදීද වැටුප් විෂමතාවයට විසඳුම් ලැබුණේ නැත්නම් දිගටම වර්ජනයේ යෙදෙන බවයි. ගුරු විදුහල්පති වැටුප් වැඩි කිරීම ආරම්භය දීප ව්‍යාප්ත වර්ජනයක් ආරම්භ කෙරුණා. අදට මෙම විරෝධතාවයන්ට දින 49. මෙම ගැටලුව විසඳීම සඳහා පත් කළ ඇමති අනු කමිටුවේ වාර්තාව පසුගිය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළා. ඒ අනුව එම වාර්තාවේ අවසන් විසඳුම් හෙට දින පැවැත්වෙන කැබිනට් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතයි. ඒ අනුව හෙට දින රැස්වන කැබිනට් මණ්ඩලයෙන් නිසි විසඳුම් ලැබුණේ නැතිනම් කිසිදු වෙනසකින් තොරව වර්ජනය ඉදිරියට ගෙන යන බව ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා සියතට ප්‍රකාශ කළා. ගුරු සහ විදුහල්පති සේවාවල වැටුප් විෂමතා විසඳීම ඇතුළු අනෙකුත් ගැටලු සම්බන්ධයෙන් අමාත්‍ය අනුකමිටු වාර්තාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරලා හෙට දවසේ තීරණයක් ගැනීමට නියමිත බව තමයි ප්‍රකාශයට පත් කළා තිබෙන්නේ. අනු අධ්‍යාපන අමාත්‍ය චතුරේක ලේකම්වරු ඉදිරිපත් කළාද සුබෝධනි වාර්තාවට අනුව වැටුප් විෂමතා විසඳීමට එය පදනමක් ලෙස ගත යුතුයි. මේ ගැටලුව විසඳීමට අදාළ කැබිනට් තීරණ ගනී කියලා අපි බලාපොරොත්තු වෙනවා. එහෙම නොවෙනවා නම් අනිවාර්ය ලෙසම අපේ වෘත්තීය ක්‍රියාමාර්ග තව දුරටත් කිසිදු වෙනසකින් තොරව ඉදිරියට යනවා කියන කාරණයත් අපි අවධාරණය කරනවා. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ගබඩා කිහිපයක සංගවා තිබූ තවත් 2 කිලෝ ලක්ෂ 5ක් සොයාගෙන තිබෙනවා. පෙරේදා කළ වැටලීමකදීත් 2 කිලෝ ලක්ෂ 4ක් සොයාගැනුණා. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ තුල කූට ව්‍යාපාරිකයන් පිරිසක් කිසිදු අවසරයකින් තොරව වී සංගවාගෙන සිටින බවට දිගින් දිගටම තොරතුරු ලැබෙන බවයි පාරිභෝගික අධිකාරී නිලධාරීන් පවසන්නේ. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ යලකන්නේ වී අස්වනු නෙලීම මේ වන විට ආරම්භ කර තිබෙනවා. වීමෝල් හිමියන් ඩොවන පිරිසක් විසින් මේ වන විට පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පුරා වී තොග රැස්කර ගනිමින් ගබඩා කර ඇති බවයි වාර්තා වන්නේ. එම පිරිස් සොයා පොළොන්නරුව දිස්ත්‍රික් පාරිභෝගික අධිකාරිය නිලධාරීන් ඊයේ දිනෙත් වැටලීම් සිදු කළා.
අරලගංවිල කටුවන්විල නිකපතලන්ද දම්මින්න ආදී ප්‍රදේශවල වීගබඩා වටලා ගබඩා දෙකක් මුද්‍රා තැබීමටයි පාරිභෝගික අධිකාරිය නිලධාරීන් කටයුතු කළේ. එහිදී වී කිලෝ ලක්ෂ 5ක් සංගවා තිබියදී සොයාගත් අතර තවත් ගබඩා 3ක හිමිකරුවන්ට නඩු පැවරීමටද නිලධාරීන් පියවර ගත්තා. දිස්ත්‍රික්කයේ පුරාම මේ ආකාරයට අකණ්ඩව වැටලීම් සිදු කිරීමට කටයුතු කරන බවයි නිලධාරීන් පවසන්නේ. අත්තරංගුඩ ගන්නා වීතොග රාජසන්තක කිරීමටද පියවර ගන්නා බව පාරිභෝගික අධිකාරිය නිලධාරීන් ප්‍රකාශ කළා. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සභාපතිවරයාගේ උපදෙස් පරිදි කොළොන්නරු පාරිභෝගික අධිකාරියේ ඉන්වර්ස් නිලධාරීන් වීආලේ මණ්ඩලයේ නිලධාරීන් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ගේ සම්පූර්ණ සහයෝගය යටතේ කොළොන්නරුව දිස්ත්‍රික්කයේ වැලිකන්ද සේවනපිටිය කටුවන්විල අරලගංවිල දම්මින්න යන ප්‍රදේශවල පාරිභෝගික අධිකාරියේ ලියපදිංචි නොවි වී එක්රැස් කරන පුද්ගලයන් සොයා වැටලීම් සිදු කරා වැටලීම් පහක් සිදු කරා එක් ගබඩා හිමිකරුවෙකු පොරොන්දු වුණා ඔහුගේ ගබඩාවේ තියෙන නාඩු ප්‍රමාණය වීආලේ මණ්ඩලයට නිකුත් කරන්න රනිල් වික්‍රමසිංහ මහතා විනාශ කළ ආර්ථිකයේ ගොඩ ගැනීමට හැකියුවේ වත්මන් ආණ්ඩුවට බබ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසනවා ඒ පොළොන්නරුව ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ශ්‍රී ලංකාව ගෙවීමට නියමිත ණය වහා ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙලකට යන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතා රජෙන් ඉල්ලා සිටිනවා. දැන් අපට ඉතුරුලා තියෙන එකම විසඳුම තමයි දැනට ණය ලබාගෙන තියෙන රටවල් වලින් සහ ආයතන වලින් මේ ණය ප්‍රතිව්‍යුහගත කරලා ග්‍රේස් පීරියඩ් එකක් ඉල්ලගෙන දැන්ට එන ආදායම රටේ එදිනදා වැඩ කටයුතු සහ කොවිඩ් වටයුතු කළමනාකරණය කිරීම සඳහා යොදවලා ඊට පස්සේ ආර්ථිකය ශක්තිමත් කරගෙන ණය නැවත ගෙවීම ආරම්භ කිරීම සඳහා වූ සාකච්ඡා කළ යුතුයි. ඒකට ඒ ආයතන පිළිගන්න ඕන අපේ රට ඇතුළත ප්‍රජාතන්ත්‍රවාදය තියෙනවා මානව හිමිකම් වලට ගරු කරනවා නීතියේ ආධිපත්‍ය ක්‍රියාත්මක කරනවා කියලා. එහෙම නොවුනොත් යුරෝපා පාර්ලිමේන්තුවේ සම්මත කරගත්තොත් අපට දෙන GSP ප්ලස් සහනය අහිමි කරනවා කියලා අපිට අපනයනීය වෙළඳපොළ විශාල වශයෙන් කඩන් වැටලා දැනට එන ප්‍රමාණයක් කඩන් වැටුනොත් අපි කුඩු පට්ටම් වෙලා සම්පූර්ණයෙන්ම විනාශකාරී තැනකට යන්න තියෙන සම්භාවිතාව වැඩි. දැන් රටවටා පුවත් කිහිපයක් කෙටියෙන් සඳහිරු සෑයේ චූඩා මාණික්කය සහ කොත් වහන්සේ කළුතර බෝධි පරිශ්‍රයේ තැන්පත් කර ඇති අතර දැඩි සෞඛ්‍ය ආරක්ෂක මාර්ගෝපදේශයන්ට අනුකූලව අද දින උදැසන ගරුතර මහා සංඝරත්නයේ ප්‍රධානත්වයෙන් ආගමික වතාවත් පැවැත්වුණා. නුවරඑළිය ලව ස්ලිප් දෙයල් අසල පිහිටි ජල තටාකයකට වැටි මියගොස් සිටි පුද්ගලයෙකුගේ මලසිරුරක් නුවරඑළිය පොලිසිය සොයාගෙන තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ නුවරඑළිය හාවාඑළිය ප්‍රදේශයේ පදිංචි 42 වෙරදී තිදරුපියෙක් බවයි අපවාර්තාකරු සඳහන් කළේ. පනවා ඇති නිරෝධායන ඇඳිරි නීතිය හමුවේ බලපත්‍රයක් නොමැතිව වතු කම්කරුවන්ට අධික මිලට මත්පැන් බෝතල් අලෙවි කළ සැකකරුවෙකු නෝවුඩ් පොලිසිය අත්අඩංගුවටගෙන තිබෙනවා. ඔහු සන්තකයේ තිබේ මිලිලීටර 175 මත්පැන් බෝතල් 50ක් සහ මිලිලීටර 750 මත්පැන් බෝතල් 4ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා. අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ රන්පොකුණුගම සහ තිහාරිය ප්‍රදේශවලට ඊ රාත්‍රියේ දැඩි සුළඟක් හමා තිබෙනවා. පුද්ගලයන් දෙදෙනෙකුට සුළු තුවාල සිදු වී ඇති අතර ප්‍රදේශයේ විදුලි රැහන් පද්ධතිවලටද හානි සිදු වී තිබුණා. රන්පොකුණුගම නිවාස 30කට සහ තිහාරිය ප්‍රදේශයේ නිවාස 25කට මින් අලබහණි සිදු වී ඇති බවයි ගම්පහ අපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සඳහන් කළේ. මෙලෙස හමාගිය සුළඟ ටොනාඩෝ තත්වයක් බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරනවා.
මධ්‍යහන පුවත් විකාශය අවසන් ඔබට සුබ දවසක් දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න